Gede karena ini di ini dalam puluhan ya tapi මේලා වෙවිල්ල ඉන්නේ නොම්බර 981 C කොහොඹ දිගන ගොඩ පාර කෑලිය වෙලා යන බදගිරිය. ඉතින් තවත් අම්මා කෙනෙක් වෙනුවෙන් රෝදපුටු පරිත්‍යාගයකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඉන්නේ තාරුණිට නවදිරියක් සංවිධානයේ සභාපති රුවන් කුමාර මහත්මයා. ඉතින් අද දවසේදී තාරුණිට නවදිරියක් සංවිධානය සහ මාගම ටීවී එක්ව මේ පුටු පරිත්‍යාගය සඳහා තමයි මේ ස්ථානයේ පැමිණියේ. ඉතින් විශේෂයෙන්ම කියන්නේ මේ පුටුව සඳහා අද මූල්‍ය පරිත්‍යාගය සිදු කරන්නේ දකුණු කොරියාවේ සේවය කරන අපේම ශ්‍රී ලාංකික තරුණියෙකු වෙන හෂාන් දෙනගමගේ මහත්මයා. ඉතින් එතුමාට බොහොම පිං කියන ගමන් අපි ගිහිල්ලා මේ පුටුව පරිත්‍යාග කරමු. අද දවසේදී මේ පුටු පරිත්‍යාගයට අපිත් එක්ක එකතු වෙනවා අපේ සිරිපාල මහත්මත්. සිරිපාල මහත්මයා යමුකෝ අපි මේ වැඩේට. දකුණු කොරියාවේ සේවය කරන හෂාන් දෙනගමගේ මහත්මයා අපිට ලබා දුන් මුදලින් තමයි මේ පුටුව අරගත්තේ. ඒ සඳහා මූලිකත්වගෙන කටයුතු කරේ තාරුණ්‍ය නවදිරියක් සංවිධානයේ සභාපති අපේ රුවන් කුමාර මහත්මයා. ඉතින් අද දවසේදී මේ කටයුත්ත වෙනුවෙන් තමයි සිරිපාල මහත්මත් අපිත් එක්ක එකතු වුණා. ඉතින් මාගම ටීවී ප්‍රේක්ෂකයෝ මේක දකිනවා. ඉතින් අපි පුටුව දෙමු. මේ ඉන්නේ අපි පෙන්වන්න පුළුවන් නම් හරිද? මේ ඉන්නේ මිසිනෝනා මහත්මිය. ඉතින් තනියම ඇවිදීමේ හැකියාවක් එතුමීට නැහැ. අපි රුවන් මල්ලි මේක දෙමුද අපි? මේ ඉන්නේ අවුරුදු 89යි. එම්කේ මිසිනෝනා මහත්මයා. මිසිනෝනා මහත්මියත් එවැගේම ස්වාමි පුරුෂයත් එන්නේ මේ කටුමැටි ගේ තමයි ජීවත් වෙන්නේ. අපි ඒක පෙන්වන්නම්. ඉතින් මිසිනෝනා මහත්මියට මේ වගේ පුටුවක් ගන්නවයි කියන එක හීනයක් විතරයි. ඉතින් එතුමියට කාගේවත් වාරු නැතුව ඇවිදීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා ස්වාමි පුරුෂයාගේ හයිය ඕන කරනවා. ඉතින් අද දවසේදී මිසිනෝනා අම්මට මේ පුටුව අරන් දෙන්න මාගම ටීවී කණ්ඩායමේ අපි කළ ඉල්ලීමට අපේ තාරුණ්‍ය නවදිරියක් සංවිධානයේ සභාපති රුවන් කුමාර මල්ලි තමයි මේ සංවිධානය කරේ. ඉතින් මේ සඳහා මූල්‍ය පරිත්‍යාගය සිදු කරන්නේ දකුණු කොරියාවේ සේවය කරන හෂාන් දෙනගමේ මහත්මයා. ඉතින් මේ හැම දෙනාටම බොහොම පිං මේ කර පිංකමට. ඉතින් අපි අම්මගෙනුත් අහලා බලමු අම්මට සතුටු වෙදි මං හිතන්නේ. මේ මොකද හිතෙන්නේ කියන්නේ ඉස්සර වෙලාවම අපිට තමන්ගේ නෝනට
මොකක්ද කියන්න දෙන්නේ තුමට කියන්නේ ඉතින් මේක දීප එකේ ලොකු පිනක් තියෙනවා ඔව් ඒක තමයි කියන්න තියෙන්නේ මට බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නේ නේද ජීවත් වෙන්නේ ඔව් කුලී වැඩකට එක යන්න හැටියන්නේ මොකද ඉතින් මෙයා බලාගෙන තමයි ඉන්නේ හ්ම් හ්ම් ඔව් පුරන් මල්ල අපිට කියන්නක චුට්ටක් මේ මේ අපිට හෂාන් සෙට් වෙන්නේ කොහොමද කියන එක තරුණේ නවදිරියක් එක්ක වැඩ කරන් යද්දී අපිට මිහිර රාජපක්ෂ අයිය තමයි අසන් දෙනගමගේ අයිය සම්බන්ධ කරලා දුන්නේ ඉතින් එතුමාගේ දුක් මහන්සියෙන් අඹ කරපු මුදලින් තමයි මේ වගේ අම්ම කෙනෙකුට අද මේ තාත්තට ශක්තියක් වෙන්න මේ පුටුව ලබා දුන්නේ ඉතින් ඒ හැමෝටම එකතුවත් එක තමයි යන්නේ නමුත් මේ සම්බන්ධව මට සම්බන්ධ කරේ මාගම ටීවී එකේ අපේ නුවන් ජයසේකර මහත්මයා ඉතින් එතුමා නිසා තමයි මේක දැනගත්තේ ඉතින් එතුමාත් එක්ක ඉන්න මේ සිරිපාල මාමා මේ හැමෝම එකතු වෙලා තමයි මේ කටයුත්ත ඉතින් සම්බන්ධ කරලා දුන්නේ ඉතින් හැමෝටම පින් දෙනවා මේ වගේ කටයුත්ත ඇත්තටම ගොඩක් සතුටුයි අද මේ වගේ කෙනෙකුට පිට වෙන ලැබීම ඉතින් ඉතින් අද දවසේදී අද ඉඳන් මිසිනෝනම්මටත් බොහොම නිදහසේ එළිය බැහැලා ඇවිදින්න පුළුවන්කම ලැබුණා ඉතින් ඒ නිසා හෂාන් දෙනගමේ මහත්මයාට අපි බොහොම පිං කියලා කියනවා ඉතින් එතුමියටත් අද පොඩක් එළියට බැහැලා ඇවිදින්න හැකියාව තියෙනවා අම්මේ මොකද හිතන්නේ සතුටුයි නේද හොඳයි
අපට හැබැයි මෙහාට ලයින් නැත්තම් සමහර